අපි මේ ප්‍රශ්නෙට ගියොත් ඒගොල්ලෝ සින ප්‍රශ්නේ A හා B අතර ප්‍රවේග අනුපාතය වන්නේ කියලා මේ විදිහට දීලා තියෙනවා. මේවලට පැහැදිලි දක්නට ලැබෙන මේ දීලා තියෙන චරිතය හා ජව සම්ප්‍රේෂණ පද්ධති සම්බන්ධ ගැටලුවක්. මේ වගේ ගැටලුවක් විසඳද්දී ඒකට ක්‍රමයක් තියෙනවා. මම ඒකට වඩා නෝට් පෑඩ් එක ඕපන් කරලා ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් මේකේ ඔයාලා දැනගන්න මේ අපිට ඔය විස්තර කරන සම්බන්ධතාවයට භාවිතා කරන්නේ v සමාන ω කියන සම්බන්ධතාවය. v කියන්නේ ප්‍රවේගය, r කියන්නේ අරය සහ ω කියන්නේ කෝණික ප්‍රවේගය. මේක මතක තියාගන්න r මේ අරය සහ කෝණික ප්‍රවේගය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් තියෙනවා. මේ හේතු කොටගෙන විෂ්කම්භය සහ අරය වගේ දෙගුණ විෂ්කම්භය කියන්නේ විෂ්කම්භය සහ කෝණික ප්‍රවේගය අතරත් තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවක්. එතකොට ඔයාලා දැනගන්න අපි ගත්තොත් එහෙම දැන් මේ a කියන්නේ මේ wheel එකේ ප්‍රවේගය කියලා සැලකන කෝණික ප්‍රවේගය, b කියන්නේ මේ wheel එකේ කෝණික ප්‍රවේගය කියලා සැලකුවා. මම මේ ගන්න මේ මෙතන wheel එකේ කෝණික ප්‍රවේගය c, මෙයාගේ කෝණික ප්‍රවේගය d. මෙන්න මේ දෙන එකම අක්ෂයක කරගෙන නම් දෙන්නගෙම කෝණික ප්‍රවේගය එකම සමානයි. හරිද? එතකොට දැන් වෙනස් අක්ෂවල භ්‍රමණය වෙනවා නම් කෝණික ප්‍රවේගය වෙනස්. නමුත් එකම අක්ෂයේදී භ්‍රමණය වෙනවා නම් කෝණික ප්‍රවේගය සමානයි. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය දැනගන්නට ඕනේ. අපි ගත්තොත් මේ A කියන්නේ ප්‍රවේගයක් කියලා, B කියන්නේ ප්‍රවේගයක් කියලා ගත්තොත් එහෙනම් මේක සමාන වෙනවා A බෙදීම C වැඩි කිරීම C බෙදීම D වැඩි කිරීම D බෙදීම B. මෙබලන්න වෙනදේ C ට C කැපෙන, D ට D කැපෙන. ආයේ අවසානයේ දෙදුරේන මොකද? A සහ B. මේක AB, A බෙදීම B කියන්නේ A බෙදීම C වරක්, C බෙදීම D වරක්, D බෙදීම B. මේක නිකන් ධාම සම්බන්ධතාවක්. එතකොට මේකට අපිට මෙන්න මේ අර ප්‍රතිලෝම සම්බන්ධතාවයෙන් කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රවේග අතර අනුපාතය. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔමේගා 1 බෙදීම ඔමේගා 2 කියන එක. ඒ කියන්නේ කෝණික ප්‍රවේග අතර අනුපාතය සමාන වෙනවා ප්‍රතිලෝමව විෂ්කම්භ අතර අනුපාතය. ඒ කියන්නේ බෙදත් විෂ්කම්භයේ d කියලා d බෙදීම 2 බෙදීම d2 බෙදීම d1. එතකොට මේ අපි දාන මේ ප්‍රවේග වලට අපි විෂ්කම්භ භාග වලින් ආදේශ කරද්දී ඒකේ උඩයට මාරු කළා තමයි විෂ්කම්භ දාන්නේ. දැන් a කියන්නේ a වල වේගය. a වේගය බෙදීම c වේගය. ඒකට a කියන්නේ මේ d phone, C කියන්නේ මෙන්න මෙයාගේ. එහෙනම් මේකට අපි ආදේශ කරන්න ඕනේ A තියෙන තැනට C වල විෂ්කම්භය දාන්න ඕනේ. ඒ වගේම C තියෙන තැනට A වල විෂ්කම්භය දාන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට එන්නේ කවුද? A කියන තැනට එන්නේ කවුද? මේ D1 කියන විෂ්කම්භය. එහෙනම් D1 කියන කියන්නේ C වල විෂ්කම්භය කියලා කියන්නේ D1. D1 කියලා කියන්නේ කීයද? C බෙදෙනවා C කියන එකකට දාන A වල. A වල කියන්නේ 25නේ. 25. වැඩි කිරීම ඊළඟට C කියලා ගත්තේ අපි ගත්තේ මෙයානේ. එයා කියන්නේ D1. ඒ වගේම D කියලා කියන්නේ මේ ඇතුළේ එක්කන. මේ දෙන්නගේම දැන් මේ දෙන්නගේ තියෙන මොකද්ද? මේ දෙන්නගේ ප්‍රවේගය සමානයි. නමුත් මේ දෙන්නගේ විෂ්කම්භ වෙනස්. නමුත් මේ දෙන්නගේ අනුපාතය මොකද්ද වෙන්නට ඕනේ? එකම අනුපාතයනේ වෙන්නට ඕනේ. එකම අනුපාතය තමයි දෙන්නට. මේ අනුපාතය එකක් කියලා අපි සැලකනවා. මොකද ඔතනදී අපිට මේ අපිට ඔය විෂ්කම්භ අනුපාතයක් එන්නේ එකම අක්ෂ දණ්ඩේදී අපි දන්නවා කෝණික ප්‍රවේග සමානයි. ඒ නිසා තමයි මම ඔය C බෙදීම D අනුපාතය එක කියලා ගත්තේ. මොකද දෙන්නගේ කෝණික ප්‍රවේග සමාන වෙන නිසා. ඊළඟට මේ D කියලා කියන්නේ මෙයා මේ පොඩි එක්කෙනා, B කියලා කියන්නේ මෙයා. මේ දෙන්නා ඉන්නේ වෙනස් අක්ෂ දණ්ඩ දෙකක. එහෙනම් මේ දෙන්නගේ විෂ්කම්භ දාති මාරු වෙන්න ඕනේ. B වල එක්කෙනා මෙතෙන් දෙන්න ඕනේ. B කියලා කියන්නේ D3. D3 වලගේ 75යි. එතකොට මොකද දෙනවා? යට දෙනවා. D2 වල අගය ඒක 50යි. දැන් මේක අපි අද 100 බෙදීම 25 කියලා කියන්නේ අපි දන්නවා 4යි. 4 වැඩි කිරීම 75 බෙදීම 50. 25න් සුළු කරන්න පුළුවන් 25 වරක්. 3ක් වෙන උඩට යට දෙනවා 25 වේවා 2. එතකොට උත්තරේ 12 බෙදීම 6, 12 බෙදීම 2 ඒ කියන්නේ 6ට 1යි. අනුපාතයෙන්නේ 6ට 1යි. ඔය විදිහට තමයි එකට පිළිතුරු ලැබෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙනම් එකට පිළිතුරු මොකක්ද කියන එක 6ට 1 කියන පිළිතුර, ඒ කියන්නේ පිළිතුරු අංක 2 තමයි 11ට
පිළිතුරු විදිහට ලැබෙනවා. දොළොස්වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම දොළොස්වෙනි ප්‍රශ්නය කපන කටුවක් භාවිතර ගැනීමේදී මුවාත ආශ්‍රිත ප්‍රදේශයේ කොටසක් හානි විය. ඉහත තත්ත්වය ඇතිවීමට ඔබ අනුමාන කරන ප්‍රධාන හේතුව කුමක්ද කියලා අහනවා. ඒ කියන්නේ මුවහත. මුවහත කියන්නේ කැපෙන පැත්ත. කැපෙන පැත්ත ප්‍රදේශයට හානියක් සිද්ධ වෙනවා. එතකොට ඒකට අනුමාන කරන්නේ. එතකොට කැපෙන පැත්ත හානි වෙන්න නම් ඒ කැපෙන පැත්තේ දැඩියාව මදි. එහෙනම් දැඩියාව මදි කියලා කියන්නේ ඒක නිසියාකාරව පනපවා තිබිලා නැහැ. එතකොට උත්තරය දෙක උත්තරෙන්නේ. ඊට පස්සේ අපි ගමු 13 වෙනි ප්‍රශ්නෙට. යම් විදුලි මෙතන ඉන්නවනේ බංකු විදුලි යන්ත්‍ර කියන එක. විදුලි බංකු විදුලි යන්ත්‍රයක් මගින් විදින ලද සිදුරක හැඩය පහත පරිදි වේ. එලෙස සිදුරේ හැඩය වෙනස් වීමට බලපෑ හැකි ප්‍රධානතම කරුණක් වන්නේ කියලා අහනවා. දැන් මේකෙදි මේ අර පේනවා මේකේ විකේන්ද්‍රගත වෙලා තියෙන. අපි මේ වගේ ස්වරූපයකට කියන විකේන්ද්‍රිකගත වෙනවා කියලා කියන ස්වරූපේ හැඩේ වක්‍රතාවය වෙනස් වෙලා තියෙනවා. ඔයගේ වක්‍රතාවය වෙනස් වීමට හේතු වෙන්නේ බොහෝ වෙලාවට මේ ඔය චක්කේ නැත්නම් අපි කියන සක්කේ බෙයරින් ගෙවි යාම. එහෙනම් උත්තරේ 4. දවසේ 14 සිලින්ඩර 4 ඩීසල් එන්ජිමක සම්පීඩන අනුපාතය 16ට 1ක් කියලා දීලා තිනවා. එහි එක් සිලින්ඩරයක සහන පරිමාව 75 ඝන සෙන්ටිමීටරු. මෙහි එන්ජින් ධාරිතාව කීයද කියලා අහනවා. මේ ගැටලුවත් මම නෝට් පෑඩ් එකේ හදලා පෙන්නන්නම් ඔයාලට. දැන් මෙතන එක දෙයක් අපි දැනගන්න ඕනේ. දැන් මෙතන කියන එක් සිලින්ඩරයක සහන පරිමාව 75, සිලින්ඩර 4ක් තියෙනවා නම් සිලින්ඩර 4ේම සහන පරිමාව 75 වැඩි කිරීම 4 කියන්නේ ඝන සෙන්ටිමීටර 300යි. වෙන සෙන්ටිමීටර 300යි. මනෝමය උත්සාහ කරොත් මේ ගැටලුව හදන්නට සම්පීඩන අනුපාතය කියලා කියන්නේ පිසදෙමුව පරිමාව ධන සහන පරිමාව බෙදීම සහන පරිමාව. ඔයාලා දැනගන්න ඔය පිසදෙමුව පරිමාව ස්වෙප් වොලියුම් එක. අපි ඒකට තමයි ඔය එන්ජින් ධාරිතාව කියලා කියන්නේ. මොකද තියන් හොඳට පිසදෙමුව පරිමාවට තමයි අපි කියන්නේ එන්ජින් ධාරිතාව කියලා. එතකොට අපිට කියන්න පුළුවන් සම්පීඩන අනුපාතය සමානයි එන්ජින් ධාරිතාව ධන සහන පරිමාව බෙදීම සහන පරිමාව. දැන් එතකොට සම්පීඩන අනුපාතය කියන්නේ 16ට 1යි කියන්නේ 16යි. 16 සමානයි පිසදෙමුව පරිමාව හෙවත් එන්ජින් ධාරිතාව අපි ගත්තොත් x කියලා. x ධන සහන පරිමාව 300යි. 300 බෙදීම යටත් වෙන්නේ 300. x ධන 300 බෙදීම 300. එතකොට 16 වැඩි කිරීම 300 කියන්නේ 4800. 4800න් 300ක් අඩු වුණාම උත්තරේ 4500 කියන එක තමයි අපිට එන්ජින් ධාරිතාවට ලැබෙන්නේ. ඒක ඔයාලට මේ විදිහට ප්‍රකාශ කරද්දී අමාරු නම් අපි අපි මේක නෝට් පැඩ් එකේ ගහලා ගමු. මම හිතන්නේ ඔයාලා ඒක කරොත් හොඳයි. මේ විදිහට මනෝමයෙන් වෙන සම්පීඩන අනුපාතය කියන එක සමාන වෙනවා. ඒ කියන්නේ 16යි සම්පීඩන අනුපාතය ඒක සමාන වෙනවා. මේක MCQ ප්‍රශ්නයක් නිසා මම x කියලා ගන්න එන්ජින් ධාරිතාව නැත්නම් පිසදෙමු පරිමාව ධන සහන පරිමාව අපි කිව්වා 300යි කියලා. මේක බෙදන්නට ඕනේ ආය සහන පරිමාවය. බෙදීම 300. දැන් එතකොට මේ 16 වැඩි වෙනවනේ 300න්. 16 300 වැඩි වෙනවා නම් කීයද උත්තරේ? 4800යි. 4800 සමානයි x ධන 300. උත්තර x ලාගේ කියලා කියන්නේ 4800න් 300ක් ගියාම x සමානයි 4500. අපිට උත්තරේ ලැබෙන එකට 4 14ට පිළිතුර 4. 15 වෙනි ප්‍රශ්නෙට අපි ගියොත් එන්ජිමක පණ ගැන්වන මෝටරේ පරිනාලිකා ස්විච් එක අපි කියනවා සොලනොයිඩ් ස්විච් එක මගින් කරන කාර්ය සම්බන්ධ ප්‍රකාශ කීපයක් දක්වනවා. මෝටරේ ආරම්භ වීමට අවශ්‍ය ව්‍යාවර්තය ලබා ගැනීමට අවශ්‍යයි කියලා කියනවා. මෝටරේ දවරෝදය, ඒ කියන්නේ පීනියන් එක, එන්ජිමේ චවරෝදය ෆ්ලයිවීල් එක සමග සම්බන්ධ කරනවා කියලා කියනවා. මෝටරේ සඳහා විදුලිය ලබා දෙන්නට සොලනොයිඩ් ස්විච් එක භාවිතා කරනවා. අධිධාරාවන්ගේ මෝටරේ එතුම ආරක්ෂා කරනවා කියලා කියනවා. දැන් මේවා බැලුවම අපිට පරිනාලිකා ස්විච් එක කාර්ය වෙන්නේ. එතකොට මම මුලින්ම පරිනාලිකා ස්විච් එක කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරන්නම්. මේ දක්වන්නේ මෝටර රථයක පරිනාලිකා ස්විච් එකක්. පරිනාලිකා ස්විච් එක කියලා කියන්නේ විද්‍යුත් චුම්බක ස්විච් එකක්. විද්‍යුත් චුම්බක කම්බි දංගරයක් සහිත ස්විච් එකක්.
එතකොට මේක දැන් කාර් එකේ ඔයාලා අර push button switch එක කියලා භාවිතා කරන අවස්ථාවේදී මේක යතුරු දාන තැන භාවිතා වෙන්නේ පරිනාලිකා switch එක. එතකොට මේක වලට පේනවා මෙන්න මේ pinion එක සම්බන්ධ කරනවා clutch එක සම්බන්ධ කරන ජවරෝද කොටසත් එක්ක සම්බන්ධ වෙනවා මේ පරිනාලිකා switch එක මගින්. ඒ වගේම මේ පරිනාලිකා සුචය මගින් කිසිම විටකත් මේ ව්‍යාවර්තන පරිවර්තන ක්‍රියාවලියකට දායක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ පරිනාලිකා සුචය මගින් තමයි මෝටරයට අවශ්‍ය විදුලිය ලබා දීමක් සිද්ධ වෙන්නේ. ඔය කියන කාරණා ටික පරිනාලිකා සුචයෙන් ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ මෝටරය සඳහා විදුලිය ලබා දීමක්, ඒ වගේම පීනියන් එක දවරෝදය සහ ජවරෝදය අතර කනෙක්ෂන් එක හදන එකත් පරිනාලිකා සුචයෙන් සිද්ධ වෙනවා. ඒකට අපි ගැටලුවට ගිහිල්ලා බලුවොත් එහෙම මෝටරය ආරම්භ වීමට අවශ්‍ය ව්‍යාවර්තය ලබා දීම සිද්ධ වෙන්නේ නැහැ පරිනාලිකා ස්විච් මගින්. මේ මේ දවරෝදය එන්ජිමේ ජවරෝදය සමග සම්බන්ධ කරවීම සිද්ධ වෙනවා. ඒ වගේම මෝටරය සඳහා විදුලිය ලබා දීමත් සිද්ධ වෙනවා. අදිදාරාවන්ගේ මෝටරය තුමා ආරක්ෂා කරන්නේ නැහැ. ඒකට උත්තරේ වෙන්නේ B හා C, ඒ කියන්නේ පිළිතුරු අංක 4 තමයි 15 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු විදිහට ලැබෙන්නේ. ඊට පස්සේ 16 වෙනි ප්‍රශ්නෙට අපි ගියොත් 16 වෙනි ප්‍රශ්නේ පිස්ටන සෑදීම සඳහා යොදා ගන්නා ලෝහයක සතු විය යුතු ගුණාංග පිස්ටන සෑදීම සඳහා භාවිතා වන්නා වූ ලෝහය සතු විය යුතු ගුණාංග මොනවද කියලා අහනවා. පිස්ටන අධික උෂ්ණත්වයන් වලට ඔරොත්තු දෙනවා. ඒතර මේ අධික උෂ්ණත්වයන් හමුවේ ඔරොත්තු දෙන නිසා දැඩි ආතතියකට ලක් වෙනවා. ආතති බලවලට ලක් වෙන නිසා තන්නිතාවයේ තියෙන්නට ඕනේ. ඒ වගේම තැලීම් වලට උරුතු දෙන්නට හැකියාව තියෙන්නට ඕනේ, අහන්නේ වෙන්නට ඕනේ. ඒ වගේම මේ පිස්ටන හදන්නට ඒ හැඩ විරූපණයට ලක් කරලා සාදා ගන්න නිසා අපි සුවිකාර්යතා ගුණය පිහි ගන්නට ඕනේ. ඒක උත්තරය 5 16ට 5 වෙනි පිළිතුර තමයි 16ට 17 වෙනි පිළිතුර ප්‍රශ්නය ගත්තොත් එහෙම ද්‍රව පීඩන රෝධක පද්ධතියක, ඒ කියන්නේ හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් වාතය ඉවත් කිරීමේදී සිදු නොකරන කාර්යයක් වන්නේ කියන එක. එතකොට ඒකෙදී අපි ප්‍රධාන සිලින්ඩරයට රෝධක තරල එකතු කරනවා. ඒ කියන්නේ මාස්ටර් සිලින්ඩරයකට බ්‍රේක් ෆ්ලූයිඩ් එකතු කිරීම සිද්ධ කරනවා. පාදකේ කඩින් කඩ පාගලා තමයි අපි මේ වාතය ඉවත් කිරීම සිද්ධ කරන්නේ. ඒ වගේම රෝධක සිලින්ඩරේ මුද්‍රා ගැලවීමක් නම් අපි කරන්නේ නැහැ. වාතය පිට වූ පසු වා පිටමම් මුරුච්චේ තද කරන ඉවත් වූ තරලය අපතේ නොයන බැවින් එකතු කරන පිළිතුර වැරදි පිළිතුර වෙන්නේ අංක 3, 14 පිළිතුර 3. 18 ව්‍යාවර්තක පරිවර්තකය, ඒ කියන්නේ ටෝක් කන්වර්ටරේ ඇති ස්ථායිකය මගින් ස්ථායිකය කියන්නේ ස්ටේටර් එක ද්‍රව ව්‍යාවර්තක පරිවර්තකය කියන්නේ ටෝක් කන්වර්ටර් කියලා කියන්නේ ඔටෝමිෂන් ඔටෝ ගියර් පද්ධති වල භාවිතා වෙන ස්ටේටර් ස්ටායුකය මගින් සිදු කරන කාර්ය වන්නේ මොකක්ද කියන එක අහනවා. මේකෙදී වෙන්නේ මේකෙදී ඔය අපි කියන ඔය ඔටෝ ගියර් පද්ධති වල භාවිතා වන විශේෂිත ක්ලච් එකට තමයි අපි කියන්නේ ටෝක් කන්වර්ටර් කියලා. මේක තරලය එක පැත්තකට දිශානති කරන එක, නිවැරදි ගමන් මාර්ගයකට යොමු කරන එක තමයි මේකේ ස්ථායිකය මගින් සිදු කරන්නේ. 18 පිටුතුර 3. 19 මෝටරත එන්ජිම එක ඇති ප්‍රත්‍යාවර්තකය අපි කියනවා ඕල්ටර්නේටර්. ඕල්ටර්නේටර් සම්බන්ධ වෙන්නේ මොන පද්ධතියද කියලා අහුවොත් ඒක ආරෝපණ පද්ධතියට සම්බන්ධ වෙන්නේ. ඒකේ දෝෂයක් නොවන්නේ කියන එක තමයි අපේ අහන ප්‍රශ්නය. එතකොට පරිනාලිකා ස්විච්ය කියන එක සම්බන්ධ වෙන්නේ නැහැ ආරෝපණ පද්ධතියට. පරිනාලිකා ස්විච්ය පද්ධතිය සම්බන්ධ වෙන්නේ පණ ගැනීම පද්ධතියට. එතකොට පරිනාලික ස්විච් එක ක්‍රියාවිරහිත කිරීම කියන එක අනිත් දේවල් ඔක්කොම ඕල්ටර්නේටර් සම්බන්ධ වෙන සහ ආරෝපණ පද්ධතිය සම්බන්ධ වෙන දේවල් නිසා ඒවා දෝෂ විදියට සැලකනවා. ඒ නිසා මේකෙදී පරිනාලික ස්විච් පණ ගැනීම පද්ධතිය සම්බන්ධ කොටසක් නිසා ඒ පිළිතුර අංක 4 වැරදි පිළිතුරක් විදිහට අපි බාර ගන්නවා. ඒ වගේම 20 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේ අහලා තියෙන වායු සමීකරණ ශීත කරන කොටසෙන් ප්‍රසාරණ කපාටයේ ඝනීකාරකය සම්පීඩකය සහ වාෂ්පීකාරකය අපි ගන්නා ප්‍රධාන කොටස් තමයි වායු සමීකරණ නැත්නම් ශීතකරණ පද්ධතියක. රූපයේ දක්වා ඇති ශීතකරණ පද්ධතියේ A, B, C හා D මගින් දක්වා ඇති ස්ථානවල P
පීඩන පිළිවෙලින් වන්නේ අපි ගත්තොත් එහෙම ඒ කියලා දක්වලා තියෙන සම්පීඩකයට සම්බන්ධ කොටස සම්පීඩකය සම්බන්ධ වෙන කොටස සම්පීඩනය සම්බන්ධ කරලා ඊට පස්සේ පීඩනේ වැඩි වෙනවා සම්පීඩකයට සම්බන්ධ වෙන්නට කලින් වාෂ්පීකාරකයේ සිට ශීතකාරකයේ පැමිණෙන්නේ වාෂ්පීකාරකයේ සිට ඒතර වාෂ්පීකාරකයේ ඉඳලා එන්නේ අඩු පීඩන තත්ත්වයකට ඒකට ඒවලට පැමිණෙන විට පවතින්නේ ඒ ස්ථානයේදී පවතින අඩු පීඩන තත්ත්වය ඊළඟට මේක යනවා බී වලට ඒ කියන්නේ වාෂ්පීකාරකයෙන් පස්සේ වාෂ්පීකාරකයෙන් සම්පීඩකයට නේද සම්පීඩකයෙන් මොකද වෙන්නේ පීඩනය වැඩි කරන නේද බී වලදී වැඩි පීඩනයක් තියෙන්නට ඕනේ ඒ ඊට පස්සේ ප්‍රසාරණ කපාටය දක්වා පැමිණෙනවා ප්‍රසාරණ කපාටයේදී දාම් පීඩනය අඩු වෙන්නේ නැහැ නේද ඒ කියන්නේ දැන් සම්පීඩන මුලින්ම ඒ කියලා කියන්නේ වාෂ්පීකාරකයත් සම්පීඩකයත් අතර ඒක වාෂ්පීකාරකයේ තියෙන අඩු පීඩන තත්ත්වයක් සම්පීඩකයෙන් එන්න කලින් තියෙන අඩු පීඩන තත්ත්වයක් සම්පීඩන එන්න කලින් අඩු පීඩන තත්ත්වයක් සම්පීඩනය වුණාට පස්සේ වැඩි පීඩන තත්ත්වයක් ඒ කියන්නේ ඝනිකාරකේ නැත්නම් අපි කියනවා කන්ඩෙන්සර් එකට ආවට පස්සේ පීඩනය වැඩි වෙනවා ඊට පස්සේ කන්ඩෙන්සර් එකෙන් ප්‍රසාරණ කපාටයේ ගියත් ඒ තියෙන්නේ වැඩි පීඩන තත්ත්වෙම තමයි ඊට පස්සේ ප්‍රසාරණ කපාටයේ මගින් ඒ ප්‍රසාරණය වෙලා පීඩනය මොකද කරන්නේ අඩු පීඩන තත්ත්වයක් බවට පත් කරන්න අඩු පීඩන වැඩි පීඩන වැඩි පීඩන සහ අඩු පීඩන කියන තත්ත්වය එනම් පිළිතුරු අංක 5. අර මතක තියාගන්න ඕනේ සම්පීඩකයේ තුලදී සම්පීඩනයේ වුණාට පස්සේ පීඩනය වැඩි සම්පීඩකයේ පෙර පීඩනය අඩු. ඒ වගේම ප්‍රසාරණ කපාටයේදී ප්‍රසාරණය වුණාට පස්සේ පීඩනය අඩු වෙනවා ප්‍රසාරණය වෙන්න කලින් පීඩනය වැඩි වෙනවා.